මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. එකක් පළමුුවෙන්ම කියන්න ඕනේ ගම්මිරිස් වෙළෙඳ පොළ ගැන අපි කතාගන්නකොට සාමාන්‍යයෙන් ගම්මිරිස් පරිභෝජනය ලෝකයේ අවුරුද්ධකට 15%කින් වැඩි වෙනවා. එතකොට පෞගේ කාලේ ගම්බිරිස් ලෝක වෙළඳපොළට නිකුත් කරන රටවල් ලංකාව, වියට්නාමය, ඉන්දුනීසියාව, ඊළඟට බ්‍රසීලය, තායිලන්තය, මැලේසියාව. ඒතර මෙන්න මේ රටවල් තමයි ලෝක වෙළඳපොළට ගම්බිරිස් නිකුත් කරන්නේ. ඒතර 15%කින් මේක ඉල්ලුම වැඩි වෙනකොට ඒ ඉල්ලුමට අවශ්‍ය කරන ප්‍රමාණය අපිට නිෂ්පාදනය කරන්න බැරි වුණ නිසා අවුරුද්දෙන් අවුරුද්ද ගම්බිරිස් බිල ඉහළට ගියා. ඒතර එහෙම ඉහළට යනකොට වියට්නාමේ රජය විශාල වැඩපිළිවෙලක් සකස් කරා ගම්බිරිස් හෙක්ටයාර් 20,000ක් වගාවට එකතු කරන්න ආණ්ඩුව සහන දුන්නා. එතකොට දැන් මේක ගම්බිරිස් ගොවියොන්ට සහන අවශ්‍ය වුණේ මේ මිලත් එක්ක ඒ කට්ටියට ආයෝජනය කරන්න පුළුවන්. එතකොට අර 2022 වෙනකොට වවල ඉවර කරන්නේ කියලා ඉවර වෙලා රජය බලාපොරොත්තු වුණු ප්‍රමාණය වියට්නාමේ 2015 වෙනකොට වවල ඉවර කරා. එතකොට ඒක අස්වැන්න ලැබෙන්න පටන් අරගත්තා 2017 අවුරුද්දේ. එතකොට 2017 අවුරුද්දේ විශාල අස්වැන්නක් ඒගොල්ලන්ට ලැබුණා. ඒ අස්වැන්නත් එක්කලා එකපාරටම ලෝකේ ගම්බිරිස් වෙළඳපොළ කඩාගෙන වැටුණා. ඒ කියන්නේ ඩොලර් 10,500 තිබුණු එක ඩොලර් 4,500 වැටුණා. හැබැයි ගම්බිරිස් පරිභෝජනය කරන රටක් හැටියට ඉන්දියාවේ නිෂ්පාදනය කරාට ඉන්දියාවේ නිෂ්පාදනයේ මදි. එතකොට ඉන්දියාව එක පැත්තකින් ගම්බිරිස් පරිභෝජනය කරන රටක් හැටියට ආනයනය කරනවා. ඒ වගේම ඒ කට්ටිය ඒකෙන් සෝස් වගේ ඒ අගේ දාමේ වැඩි කරනේම හදලා ඒගොල්ලෝ අපනයනයත් කරනවා. එතකොට අපේ ලංකාවෙන් අපේ නිෂ්පාදනයේ ලෝක වෙළඳපොළේට අවශ්‍ය කරන ප්‍රමාණය ගත්තම ඒකෙන් 5%. එතකොට වියට්නාමයේ තමයි 60%ක්ම ලෝක වෙළඳපොළට දෙන්නේ. එතකොට අපි ඒ ලෝක වෙළඳපොළට නිකුත් කරන 5% ගත්තම ඒකෙන් 60%ක්ම අපි යවන්නේ ඉන්දියාවට. එතකොට ඉන්දියාවට 60%ක් යවනකොට එතකොට ඉන්දියාව තමයි මේ අගේ දාමේ වැඩි කරලා කරන්නේ. ඒ කියන්නේ අපි තුන් වියට්නාමෙන් ඉන්දියාව ගම්බිරිස් ගෙනල්ලා අපේ ගම්බිරිස් වියට්නාමේ ගම්බිරිස් වලට හොඳයි. මොකද ගම්බිරිස් වල තියෙන පෙපරින්. එතකොට පෙපරින් වල අපේ ලංකාවේ ගම්බිරිස් වල පෙපරින් කන්ටෙන්ට් එක වියට්නාමේ ගම්බිරිස් වලට වඩා ගොඩක් වැඩි. එතකොට අපේ ලංකාවෙන් ගම්බිරිස් ඉන්දියාවට යවනවා නම් ඒකට තීරු බදුනේ. ඉන්දියාවයි ලංකාවයි අස්සම් කරලා තියෙන ගිවිසුමත් එක්ක ඉන්දියාව අපිට සහනයක් දීලා තිනවා. තීරු බදුව අය කරන්නේ නැහැ ඉන්දියාවට අපේ ලංකාවෙන් ගම්බිරිස් යනකොට. නමුත් වියට්නාමෙන් ගම්බිරිස් යනකොට ඉන්දියාවට ඒකට 104%ක බද්දක් තියෙනවා. එතකොට ඉන්දියාවෙන් ගම්බිරිස් ඩොලර් 4000ට ඇරියත් මේ වියට්නාමෙන් ගම්බිරිස් ඉන්දියාවට ඒක ඉහෙට යනකොට 8000ක් වෙනවා. එතකොට දැන් මේකෙදි දැන් අපේ ලංකාවට ගම්බිරිස් ගේන්න මම ඒක නෙවැත්තුව. ප්‍රතිඅපනයනය කරන්නවත් ගම්බිරිස් ගේන්න දින එක නෙවැත්තුව. අවුරුදු දැන් 2.5ක් වෙනවා. හරි. එතකොට මට මේක අම්බුණාට පස්සේ ගම්බිරිස් වෙළඳපොළ අඩු වුණ ගමන්ම අපි වැළුවා අපේ ගොවියට ඒ වෙළඳපොළ පුළුවන් තරම් හොඳ බිලක් අපිට ලබා දෙන්න ගම්බිරිස් සම්පූර්ණයෙන්ම නෙවැත්තුව.